ස සෑම ජයග්‍රහණයක් සෑම සතුරක්කුම ැබේවකල් ප්‍රාථනා කරනවා. අධ්‍යාපන පුදු සාාතික පත්‍ර සාමාන්‍යි පෙළි විභාගේ නාට්‍ය හරං කලාව විශයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් වෙන ඔබ වෙනුවෙන් තමයි මේවැට සිරහණ දෙයක්ත් කරෙන්නේ දැන් අපි සූදානම් වෙනවා පෙළ ආශිත භාෂන රංගනය කියලා කොට සක්තිබ ෝබට ඉදිරිපත් කරන්න මේ කොටසකොයි විදිහයටද සාර්ථක ඉදිරිපත් කරන්න කියේ ඔබට අවශ්‍ය මාර්ග ෝපතිශය ලබාදීමට දැන් පෙලාශත භාෂන රංගණ ඉදිරිපත් කනොට හොඳර මගතතියාගන්න ඕනමගේ ආධදරනී දරුවන ඉදිරිපත් කරන්නට තියෙන්නේ කේවල ඉදිරිපත් කිරීමක් විදිහට.ේවල ඉදිරිපත් කිරීමක් විදිරේ කියන්නේෙ තනියෝම ඉදිරිපත් කරන්න ඕනේ ඒකළ ඉදිරිපත් කිරීමක්. නිවසේහිදලා, පුරුදු වෙලා එන්නත් මේ කේවල ඉදිරිපත් කිරීම කොටසක්තිය නවා. ඒකොටස නිර්ධිෂ්ට ග්‍රන්ථ ඇතුරින් තමයි දිරිපත් කරන්න තියෙන්නේ. හැබැයි තව ඉදිරිපත් කිරීමක් තියෙනවා යෝජිත ග්‍රන්ථ ඇසරුවෙන්. ඒකයන්නේ පරීක්ෂක මණ්ඩ ලියවබට ලබා දෙනවා යෝජිත ග්‍රන්ථ දෙක් අ ඇසුරෙන් ඉදිරිපත්කිීම යෝජිත ග්‍රන්ථ දෙක්කට අදාළ වෙන්නේ මන මේ සහ තල මලපෙපිලා. ඔබ නිවසේ කළ පුරුදු වෙලා එන්න ඕනේ විකෘති නාටයෙන් හෝ කාල ගෝල නාටෙන්ද එක්තර කාල ගොල නාටෙන් එතකොට ඔන්න ඔබට ලැබෙනවා උපරිම විනාඩි දෙකක කාලයක්. ලෝකධර්මී නාට්්‍ය පෙළක සංවාදයක් හා නාට්‍ය ධර්මී නාට්‍ය පෙළක සංවාදයක් තමයි දැන් ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඔබ ගෙදරදි පුරුදු වෙලා එනවනං නාට්්‍ය ධර්මී සංවාදයක් ඔබට පරච්චක මණ්ඩලෙන් ලබා දෙනවා ලෝකධර්මී සංවාදයක් බ නිසේදී පුහුදු පුහුණු වෙ එනවනං ලෝකධර්ම සංවාදයක් ඔබට ලබා දෙෙන්නේ පරීක්ෂක මණ්ඩලේ විසින් නනාට්්‍ය ධර්මී සංවාදයක්. එන් එක සංවාදයකට විනාඩි දෙක බැගින් ඔබට කාලියෙහිම වෙනවා විනාඩි හතරක්. මුල්ම ඉදිරිපත් කිරීමට විනාඩි දෙකයි ඊළගේ ඉදිරිපත් කිරීමට විනාඩි දෙයි. එතකොට නිවසේදී පුරුදු වෙලායන කොටසට ඔබ ඉතාම සාර්ථකෝ ඉදිරිපත් කරන්න ගෙරෙදල හොඳට පුරදු වෙලා හු වෙලා එන්න පුලුවන්. ඔබ කාලගෝල නාටන් එක්තර කාලගෝල නාටෙන් යම් දෙබස් කණ්ඩ ඉදිරිපත් කරන්න සූදානම් වෙලාඉන්නවානං ඒට ඉත්තා හොඳට පුරදදු පුහුණ වෙලා අඇන්න ගෙදරද අවස්ථාව තියනවා. එත්තෙක ඔොබට පුළුවන් විකෘති නාටේ කොට සක්ක ඉදිරි පත් කරන්නයන් එහම ඉදිරිපත් කරොත්තේම පරීචික මන්ල විසින්ල් ලබා දෙන්නේ. නම ටේ කොටසක් බ ක් ක් පත් න ෙලා ත්තිීම ඔබට පාදන්න රක්ෂක ල සි කළමල් පිපිළ ටේ නා්ටිමේ දෙෙබසක්. නිර්දිිෂ්ඨ පෙ හ කුමක්ෙ ලොබ දන්නවා නිර්දිිෂ්ට පෙළ දෙකයි ඒ කියන්නේ විකෘර්ති නාටට්‍ය සහ දෙක්තල කාල ගොල නාටට්‍ය ඒතක පරීක්්ෂක මණ්ඩලි විසින් ලබාදනවා නාට් දෙකක් නාට්‍ය දෙක තමයි. ජෝජිතනාට්‍ය පෙල් දෙක මන මේ නාට්‍යේ සහ තලමලපිපිලා නාට්‍ය. මෙන්න මේ නාට්‍යේ හතර ඇසුරින්තමයි ඔබට අවස්ථාවල ලැබෙන්නේ ඔබේ භාෂණ රංගනයේ දිරිපත් කරන්න.කිෙසි දේකට බයවෙන්නේ පා. දැන්ඔන්න ඔබ තීර්ණය කරලා ඇති මේ වෙනකොටත්. මම ගෙදරදි පුහුණු වෙලා යන්නේ මොන රංගනේද කියලා. ඔබ දික්තල කාලගෝලනාට්ටේ දිබස් කණ්ඩ කීපයක් එකතු කරගන විනාඩි දෙට. සීමමා කරගෙන ඔබට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් ඒත් එක්කම ඔබට පුළුවන් විකෘතිනා්‍යෙන් යම් කොටසක් ඉදිරිපත් කරන්නට සූදානම් වෙලායන්න විනාඩි දෙකට සීමමා කරගෙන එතනද ට ප්‍රශ්නයක්ක් ඇතිවන්න පුළුවන් විනාඩි දෙක්ම එක සංවාදයක් කොහොමද යන්න කියලා. එක සංවාද කණ්ඩයක එක කොටස් බැගින් ගත්තුත්ඒේම සමහරයට විනාඩි දෙක කොටසක් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඒ විනාඩි එකකට අදාල වන විදිහට අනෙකු චරිත වල කොටස් අතැහැරලා ඔබ ඒ චරිත ඉන්නවා ඒ චරිත ඉදිරිපත් කරනවා කෙළ හිතාගෙන ඊළඟ දෙපස් කන්න ඔබට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. එතකොට ඔන්න විනාඩ දෙ එකකට සීමමාකරගන ඔබේ දෙපස් කණන්්ඩේ ඉදිරිපත් කරන්න අපි සූදානම් කරගෙන යන්න ඕන උපරිම ලකුණු විස්්සක් ඔබට ලබාගන්න පුළුවන් මේ ඉදිරිපත් කිරීමේදී කේවල ඉදිරිපත් කිරීමදී ඒක යන්නේ ර්ධදිෂ්ට ්‍රන්ත ඇසුරින් කරනු ලබනි දිරිපත් කිරීමට ඔබට ලකුණු දහයක්හිමේෙනවා පරිිච්ච මණඩලි විසින් ඔට බාදන කොටසට ඔබට ලකුණු දහයක්කිමේනවා උපරිම ලකුණු විශ්සක් ලබාගන්න පුළුවන් ඒ විස්්සම ඔබ ලබාගත යුතුයි ඒ ලබාගන්නට ඔන්න අපි ඔබට අවශ්‍ය උපදෂ්ටික ලබාදනවා මේ කොහොමද සූදානම් වෙලා යන්න මෙන්න බලන්නක මුලින්මතියෙන්නේ නිර්ධිෂ්ට නාට්ට්‍ය පෙළ සහ යෝජිත නාට්්‍ය පෙළ හොඳින් අධ්‍යේනය කරන්න. නිර්දිිෂ්ට නාට්‍යේ පෙළ සහ යෝජිත නාට්‍යේ පෙළ හොඳින් අධ්‍යේනය කරන්න හොඳට කියවන්න ඕන. එහි අවස්ථාව හරියට අවබෝධ කරගන්න ඕනේ. චරිත හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒම කරුත්තමයි ඒ අවස්ථාව ඔබට ඉතා ඉහළ මට්ටමින් ඉදිරි පත්කිරීම කරන්න පුළුවන් වෙන්න. දෙවනි අපේ උපදිෙස බලන්නක, නාට්‍යේ පිටපත් ොල සියලුම චරිත මැනවින් අවබෝධ කරගන්න ඕනේ. මේච්ඥා ඔබ ඉදිරිපත් කරන කොට තියෙන චරිත විතරක් නෙවෙේ. සමස්ත නාට්‍යය පෙළ දිත්වේම තියන චරිතටික මැනවින්න අවබෝධ කරගන්නට අත්‍යවශ්‍යයි. සංවාද ශබ්දනගා කියවමින්න්නෙම සංවාද නිවරදිව උච්චාරණය කිරීමට හුරුවන්න. ඔබ නිවසේදබේ. හනීම කරන්න නත්තං බයි පාසලිදි පබිහ පෝීම කරන්නේ. එහේදේ. හොඳ කටහ හොඳ හොඳ කටහ පවරුෂයකින් යුක්තව ඉදිරි පත් කරන්න පුරදු වෙන්න ඕනේ එත්තෙකම හොඳට හඬ උච්චාණය කලා වචන උච්චාරණය කරලා ඉදිරි පත් කරන්න පුරදු වෙන්න ඕනේ. පරීච්චික මණ්ඩලීස්්‍රරහටගෙහිල්ලා මං එදාට දෙන්නන් වැඩේ කියලා ගියයාට හරිියන්නෙ නෑ. එමුත් දක්ෂම දරවුවත් ඉන්න පුළුවන් හැබයි හැම කෙනම හොඳට පුහුණු වෙලායන්න ඕන මේ හැමදේකතම. නිර්දිිෂ්ට සහ යෝජිත නාට්‍ය කෘතිවලට අදාල නාට්‍ය නිෂ්පාදන නරබන්න ඔන්න ඔබට සුවිශේෂී දෙයක් මෙය. ඔබ මේ නාට්‍ය පෙළ හතරම නිවරදිව අවබෝධ කර ගැනීමට නම් නාට්්‍යේ නැරබීම අත්‍යවශයි ඔබ නාට්‍ය හරංග කලා විශෂය හධාරණ දරූ විදියට නියත වශයෙන්ම මේ නාට්‍ය හතර නරබලතියෙන්න්න ඕනේ.ඒක කියන්නේ දික්තල කාලගෝල, විකෘති මන මේ සහ තලමලප පිලා කියෙන නාට්‍ය හතර ඔබ හොඳින් නැරඹුවොත් ඔබට පුළුවන් මේොටස ඉතා ඉහළ මට්ට මේ ඉදිරිපත් කිරීමක් සිදු කරන්න. ලෝකතර්මී සහ නාට්‍ය ධර්මී සංවාද ප්‍රකාශ කර නාකාරය පුහුණුවන්න. ඔබ මේ හර නැරඹුවොත් එහෙම මේ නාට්‍ය හතර තියෙන ශෛලීන් දෙක අවබෝධ කරගන්නට පුළුවන්. එහෙදා ම ඉතාම තාදරෙෙන් ඉල්ලා සිටනවා. තාමත් ප්‍රමාද නෑට මේ නාට්‍ය හතර නරමන්න අවස්ථාවක් තියනන කොහොමරි කොහංහරියාගෙන නරමන්න. සංවාදයේ ස්වභාවයට අනුව අංගචලන භාවිතය අධ්‍යයනය කරන්න. සංවාදය ස්වභාාවට අනුව අංගචල්න භාවිතය කොයි විදිර සිද්ධ කරන්න කියන එක ඔබට පෙළ අවබෝධ කරගැනීම තුළින් පමණක් නෙවෙයි නාට්‍ය නැරඹීම තුළින් ඉතා තා පූර්ණ වශෙන්මය, සාර්ථකී දිරිපත් කරන්නට ඔබට අවස්ථාවක් ලබාගන්නට පුළුව. සමහර විට මේ බලන්නග මම යම් පුංචි දිරිපත් කිරීමක් කරලා පෙන්න්නන්න. තැන්ගතකොට අපිහිතමු දික්තල කාලගෝලනාටේොට සක දිරිපත් කරන්න කියලා ඔබ ඒ භාෂණ රංගනයේදී. ඔබ සාමාන්‍යයේ රටාවට නිවෙයි භාෂනයේ දිරිපත් කරන්නට අවශ්්‍යිවෙන්නේ. ඔබ එඇහිද ඒ චරිතයට අනුකූල වෙන්නට ඕන ශෛලියයට අනුගත වෙන්න ඕන. දැ තලල පිල නනාටේ ජෞවනිකාක් ඉදිරිපත් කරනවාන ඊට වඩා වෙනස් විෘති නට්‍ය ජවනිකාවක් ඉදිරිපත් කන ස්භවික සම්ප්‍රදායට අනු ලකධර්ම සම්ප්‍රදායට අනුව අපට සාමාන්‍ය විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන් හැයි චරිතයට අනුගත විදිීත. හැැයි. න මේ නාට්‍යේ ර්ශය කොට සක්ති දිරිපත් කරනවා කියලා කියට හිතන්නකෝබ මන මේ නාට්‍ය දර්ශනය ඉදිරිපත් කරනකොට පිේ එතු මන මේ කුමාරයාගේ ොට සක්ක නඟ දිරිපත් කරන්නේ න මේ කුමාරයාගේ පෞරුෂ ලක්ෂණ මැනවින් විදහදක් වන්නට ඕනේ එතකොට ඔහුගේ පාද තබාගෙනින් නාකාරය ඔහුගේ අත තබාගෙනෙන් නාකාරය ඒ හස්ත මුද්‍ර මැනවින් ඉදිරිපත්කරුත් තමයි හරියටම ලකුණටික ලබාගන්නපට පුළුවන් වෙන්නේ සාර්ථක ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් වෙන්නෙ. දැන් සාමානෙන් සාමාන්‍ය නාට්‍යේක නැත්තන් ලෝකධර්මී නාටෙක් ඔබ භාෂනරංගනයක් ඉදිරිපත් කරනවා නං ඒ චරිතට අනුගතවන විදිහට අනුකූලවන විදිහට ඔබට ඒ දිරිපත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. එහිද හස්ත මුද්‍රාහෝ තමන්ගේ ශාර්ධයක භාෂනය මේ ශෛලිගතා කාර නැත්තන් නාටිධර්මයයාආකාරට විදිරිපත් කිරීමක්සිදදු කරට වශවෙන්නේ නැහැ. හරි. අපි දැම් බලමු මේ භාෂන රංගනයට ඔබවට ලබා දෙන්න නිර්ය නිර්ණායකම නෝද කියලා නිර්ණායක කියලා කියන්නේ පරීච්ෂක මණ්ඩලේ විසින් නිර් වලට අනකූලව තමයි ඔබට ලකු ලබාදීම සිද්ධ කරන්නේ. පරිච්චක මණ්ඩලේ විසින් සොයාබලන්න පරිීච්චණයට ලක් කරද කොටස්. මේ විදිහයට තමයි දිරිපත් කරන්න මෙන්න බලන්න පලවෙනි නිර්නාායකය. කටහඩ ප්‍රක්ෂේපනය හා උච්චාරණය සමහරදරූ අපි දන්නවා මේ භාෂන රංගනයක් ඉදිරිපත් කරන්නට යනකොට කටහඩ පෞරුෂය ඉතාමත් දුරෝල මට්ටමකින් ඉදිරිපත් කරනවා. හැබැයි. මෙහිද කටහන් පෞරුෂිතා ඉහර මට්ටමක තියන්නට ඕනෑ. මෙය වේදිකානාට්‍යය පිළිබඳව කරනු ලබට පරීච්චණයක්. එතකට වේදිකානාට්්‍යේක දී වේදිකාවේදලා මහා ප්‍රේක්ෂික ගාරවල් වලට හොඳට ඇයින විදිත්වමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඉති මම මගේ දරුවන්ගගේ ඉල්ලා සිටනවා. හැකි උපරිම ආකාරය කටහන්ඩ විහිදීමක් ප්‍රක්ෂේපනයක් තබාගන්නට කියලා. ඒත් එක්කම උච්චාරණය කිරීමේ දෝෂතිී නව සමහර විටා පේලාඟ. අපි හිත මෙහෙම දෙයක් කියලා වහා ආතාගේු තමා තමා නමස්කාරකරව එතකොට වැදිරජ්ජරුවන්ගේ පෞරුෂය විිඳ වැටෙනවා. වතාගේ කඩුහා දුනුහි බිමතමා මට්ට නමස්කාරකරව මේ වචර උච්චාරණය නිවර දිවිදිර තිබු නැත්තැන්හෙම. ඔන්න ලකුණු අඩිවෙන්න පුළුවන් ඇයි ලකුණු උපහක් ලැබෙනවා කට හඩට සහ කටහඬ ප්‍රක්ෂයේපටයට සහ හඬ උච්චාරණයට වචන නිවරදි උච්චාණය කරන්න ඕන සමහර වෙලාවලට වච්චන උත්්චාරණය කරනව සමහලට වචනයක අකුරක් සමහරට උ්චාරණයෙන් නෑ නිවරදි විදිහයට. එතකට අපිට වචනේ හරිට පැහැදිී නැවෙනවා. අපි බලමු වට උදාහරණයක් අපි සපේනවා. චරිතයට සහ අවස්ථාවට අනුකූලවීමටත් ඔන්න ලකුණු පහක් ලැබෙනවා. දැන් චරිතයට අනුකූලවීමේදී හිතන්නක දික්තල කාලගෝල නාටේ, කාලගෝල චරිතයේ රගපාන්න යනකොට මෙහෙම කියන්න බෑනි. දුඩ ගෙඩෙක් විරු සැති මංතුවගේ චුට්ටක් පාල දක්දකක්කේ දවාට ඔය ඔච්චර හිනයන ොනන් අර්මහා වීල කුසරජ්ජරුවෝහෙම කිවත්තේම. හරිට අවබෝධ කරට නෑ කියලා. පරීක්ෂක මණ්ඩලේ අවබෝධ කරගන්නවා. එතකොට ඔන්න අපිට දැන්සිද්ධ වෙනවා අර කාලගෝලයාගේ චරිතය විදිහයට අපිට ඒ චරිතයට අනුගත වෙන්න. එතකොට චාරිීදික භාෂනයත් ඔබ චරිතයට අනුපූල විදිට හදාගන්න ඕන. ටිකක් කොටවෙන්න ඕන ඇයි කාලගෝලයා මිටි. ගෝටික කොට වෙන්න ඕන එයා කියන විදික් තියෙනවා එයාගේ හඩ ඉදිරිපත් කරන විදිහක් තියෙනවා කටහඬ වෙනස් කරගණ්ඩ පුළුවන් ඒත් එක්කම අවස්ථාවට අනුකූලව කොහොද මේ ඉදිරිපත්කිරීම කරන්න කියනෙක පිළිබඳව හරි අවබෝධයක් ලබාගන්න ඕන. එතකොට මනමේනාට්ටේ වැදිරජජුරර්ම ස්සර ඉසර වෙලාම කියේපු කොටස ඉදිරිපත් කරන න. බහාතාගේ කඩු හදුනු හහි බිමදමා මට නවස්කාර කරව කිවොත් එහෙම බොහොම ගෞරෝණය සාමකාම වැදි රජ්ජරූ කෙනෙක්තුම ඇතරින් මැවෙන්නේ. එතකොට ඔන්න පරිච්චි මන්ඩලි තීර්ණ කරනවා මොහු නාට්ටේ චරිතය සහ අවස්ථාව නිවරදිව අවබෝධ කරගෙන නැහැ කියලා. ඊක නිර්ණාකටයන්කු. භාවාත්මක නිරූපනය භාවාත්මක නිරූපණය. ඒ නාට්ටේ දිරිපත් කරනු ලබන චරිතයට අදාළ භාවය ඉස්මතු කිරීම හැකියාව කොයිවි දිරද ඉදිරිපත් කරන්න කියන තමයි මේ කොඩසිං බලන්න. මෙහිදීත් ඔබට ලකුණු පහක උපරිමේකට ලගාවන්නට පුළුවන්. ඊනඟට අපි චාරීදිික ප්‍රකාශනය අපි දැන් කතා කරා ශාරිරිික ප්‍රකාශනයත ලකුණු පහක් ඔබට ලැබෙනවා අ චරිතයේ සහ අවස්ථාවට අනුකූලව භාපාත්මක නිරූපණයක් දිරිපත්කිරීම සඳහා. ශාරීරිික භාෂාව කොයි විදදිහයටත පාවිච්චි කරන්න කියන එකයි මෙහිදී අපි ලකුණු ලබාදීමට යොදාගන්න මේ නිර්ණායක අතුරින්. හරි. දැන් අපි බලනවා උපරිම ලකුණු විශ්සක් ලබාගන්න පුළුවන්න භාෂන රංගනයේ දීවපට අපි බලමුදැන් ලකුණු ප්‍රධානය සදා අපේක්ෂිත සාධන මට්ටම් මොනොවාද කියලා. ලකුණු පහක් ඔබ ලබාගන්නවා නං පළවිනි නිර්ණායක අයටති එක කියන්නේ ඔබට ලබාදින පළමු නිර්ණයක යටති, ලුණ පහක් ඔබ ලබාගන්නවා නං. අන්න විශිෂ්ට ඉතිරිපත් කිරීමක් ඔබ කරා කියලා එයින් ඇගීමට ලක්වෙනෝවා. බලන්න පළවිනි කොටස විශිෂ්ට ශිල්පීයේ ප්‍රාගුණ්‍යය ප්‍රකට කරයි. ඔබ පළමු නිර්ණායකයේදී ඔබ විශිෂ්ට ප්‍රාගුණ්‍ය ප්‍රකාශ කරනවා ඔබේ ඉදිරිපත්කිරීමතා ඉහළ මට්ටමෙන් ඔබ ඉදිරිපත් කරලා. ඊනගටතින්නේ සියුම් යටටිපෙල අරත් සහිත චරිත ස්වභාවයට හානි නොවනලෙස ස්වාධීන ගොඩ්නැංවීමකි. චරිතයට අනුකූලව චරිත සස්භාාවයන් මැනවින් උද්දීපනය කරන්න පුළුවන් ස්වාධීන ඉදිරිපත්කිරීමක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී ඔබට ඉහළම ලකුණු ලබාගන්නට අවකාශතියනෝ. භාවාත්මක නිරූපණය අතිශයෙන්ම නිර්මාණාත්මකයිය හැඟීම් ප්‍රකාශන, මනෝ භාාවයන් උද්ධීපනය කරන එක නිවරදි ආකාරෙෙන් ඔබ සිදුකරොත් ඒ විශිෂ්ඨාආකාරෙන් සිදුකරොත් ඉහ ලකුණු මට්ටමක් ලබාගන්න පුුවන් කිලයි මේ කියන්න. රිත ගැමුර ස්මතු කිරීමට බෙහෙවින් දායක වෙන වනම් ඔබ කරනු ලැබූ ඉදිරිපත් කිරීම එහිදී ඔබට ඒ චරිතය ඉදිරිපත් කිරීමේදී ශාරීදක ඉදිරිපත්කිරීම භාවයන්න්න ඉදිරිපත්කිරීම ඔබේ මුහුණෙන් හැඟීම් ඉදිරිපත් කිරීමේ හැමදේකටම ඉහළම ලකුණු ලබාගණඩ පුුවන් අන්න එතකොට විශිෂ්ට ඉදිරිපත් කිරීමක් විදියට මේ කොටස්ටිකට ඔබට ලබාගණ්ඩ පුළුවන් ලකුණු පහක් පහකවපරරිමයක්. දැන් අපි යනවා පිශිෂ්ටත්වෙන් එහාට ගිහිල්ල. ඉතා හොඳයි කියන මට්ටම. විශිෂ්ටඩෙවේ ඉතා හොඳයි. ඒකට ලක ලබාගන්න පුළුවන් වෙන්න ට ලකුණු හතරයි. එක ලකුණක් ඔබට ගිලිහියනවා. විශිෂ්ටතුයට වඩා ඉතා හොඳයි කියන මට්ටබේදී ඔබ දක්වොන මෙන්න මේ වගේ කොටස් වලට ලකුණු ලබාදීම සිද්ධ වෙනවා. පැහැදිලිව නිවැරදිව වචන උච්චාරණය කරනවනං. චරිතනිරූපනයේ විශවාසනය ලෙසේ ඉදිරිපත් කරනවනන් මනවභාවික සංකීර්ණතාවයන් පිළිබිබු කරනවාවන නාට්‍යේ ශයිලියයට අනුකූල චරිතය අනන්නතාවේ සහිත අවබෝධාත්මක චලනවලින් යුක්ත ඔබ ඉදිරිපත් කරනවාවන. ඔබට ලකුණු හතරක් ලැබෙනවා ඇබැයි ඒය විශිෂ්ට තලේනවෙයි ඉතා හොඳයි කියන තලයට වැටන්නේ. දැන් නඔන්න ඔබට ලකුණු තුනක් ලබාගන්න පුළුවන් ලකු තුන ලබාගන්න වන . ඉතා හොඳයිත්නෙවේ විශිෂ්ටයි කියෙන මට්ටමැත්තුවේ සාමාන්‍ය මට්ට මේ හොඳයි කියලා කියන්න. හොඳයි කියන නිර්ණාකයේදී අවස්ථාවේදී ලකුණු ඔබට තුනයිනි ලබෙන්න ඔන්න චරිතයට ගැලපෙන උත්්චාරණ ස්වභාවයක් බොහෝ අවස්ථාවල් ප්‍රක්ට කරයි. බොහ අවස්ථාවලකි වෙයි සමහ අවස්ථාවල හෙම් ප්‍රකට වෙන්න නෑ චරිතයට අදාල උච්චාණය වෙන්න නෑ හට ප්‍රක්ෂේපටය වෙන්න නෑ මේ දෝෂ තියෙනකොට ඔන්න ඔබට ලක්කුණු ලැබෙනවා අඩුවෙන් ඒ කැන ලකුණ තුනක්විතර. චරිතය තුළ රැඳී සිටීමට උත්සාහ කරනවා උත්සාහ කරනවා. ඇැබැයි චරිතය තුළ රැඳී සිටීමට උත්සාහකිරීමටත් ලකුණු ලැබෙනවා නමුත් විශිෂ්්‍ර මට්ට මේ තරමට ලකුණු ලබෙන්නේ නැහැ. චරිතය අවස්ථාව අවබෝධ කොටගෙන මනෝ භාවාත්මකනි රූපණයක් සිදු කරනවා. චරිතයේ අවස්ථාව සහ චරිත අවස්ථාවසාහ චරිතයේ. ස්භාාවෙන් අවබෝධ කරගන ඉදිරිපත් කරනවා අනං. ඔබ හොඳයි කියන මට්ටබේ ඉන්නේ. ශාරිරිික ප්‍රකාශනයේනාටේ ශෛලියයට උචිත වෙනවාන. ඔන්න ශෛලියය අවබෝධ කරගන ඔබේ ශාරිරික ප්‍රකාශණය ඉදිරිපත් කරනකොට. ඒ උචිත මට්ට මේ තියෙනවා කිය ලහිතෙනවානං ඔන්න ඒකට ලකුණු ලැබෙනවා. මෙන්න මේ අවස්ථාවේ ඔබට ලකුණු තූක උපට මේකට තමයි අන්න පුළුවන් වෙන්න. දැන් ඔබ තීරණය කරන්න ඔන්න හොඳ වෙනවාද. ඉතා හොඳ වෙනවාද. විශිෂ්ට වෙනවද කියලා.. තවත් ලකුණු ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලකුණු දෙකක් විතර ලබා දෙනව පරීක්ෂක මණ්ඩලෙන්. උච්චාරණ දෝෂ පවතිනාතර සංවාදයේ අග වචන්න ගිලිහි යනවා. අපි මේවටත් උදාහරණ ඉස්සරට සපේනෝ. අවස්ථාවහා චරිතය මැනවින් මතුවෙන්නේ නැහැ. හැබැයි ඉදිරිපත් කිරීමක් කරනවා. උත්සාහයක දරටවා . චරිතයේ ස්භාව භාවය නිසිලෙස ප්‍රදර්ශනය කරන්නේෙ නෑ. චරිතයේ භාවේ උද්දීපනය වෙන්නෙ නැහැ. හැබැයි භාව උද්ධීපනය කිරීමට උත්සාහයක් ඇරගනතියෙනවා. ශාරිීරිික ප්‍රකාශණය නාට්්‍යි ශෛලියයට ඉතා සුළු සමීප භවක් දක්වයි. ශාරිරිික ප්‍රකාශනය නාට්ටි ශෛලියයට ස්සුල්ලු සමීප වක් දක්කනවා නං ඔන්නන්නේඒ එකට ලකුණු ලබාදනවා හැ අරි හළොමට්ේ ලකුණක් නෙවේ ඔට ලකුණු දෙකක් විතර ලබාදනවා. පරීච්ක මණ්ඩලේ ඔබට ලකුණු දෙකක් ලායට උත්සාහ කරන්න නැහැ හැබැයි ඔබේ හැකියාව ඔබේ ඉදිරිපත්කිරීම අනුව තමයි මේ ලකුණ තීරණය වෙන්නේ. අවසානයේදී ඔබට ලකුණක් ලබාගඩනටත් පුළුවන් හැබැයි ඒ දුරුල මට්ටමක එහිදී ඔබ ඒගේීමට ලක් කරලලා ඔබ ඔබගේ ඉදිරිපත් කිරීම ගැන සල කලබල්ල. එක ලකුණක් ලබා දෙන්න පුළුවන් පරීක්ෂක මන්ලියට. එහෙම නැත්තං ලකුණ නොලබාම යන්නත් පුළුවන් උබ. ලකුන් එකක් ලබල දෙන වෙලාවෙේදී වචන උච්චාරණය දුරුවලනං අවස්ථාවහා චරිත ලක්ෂණ මතුවීම දුරුවලනං ඒත් එකම් භාවාත්මක නිරූපණය සහ ශාරීරික ඉදිරිපත් කිරීම දුරුවලනං. හැයි ඒ යම් ඉදිරිපත් කිරීමක් කරලාති වෙනවාන ඔබට ලකුණු ක් විතර ලබා දෙන්න පුුවන්. ඒ හැමයි එකක්ම අසාර්ථකනං. ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙන්නෙත් නැත්තං. ඒ ගැලපෙන්න්නේෙත් නැත්තං. ඔබ පුහලා පුහුණු වෙලා ඉන්නවා කියලා පරිච්ෂක මන්්ලේට අවබෝධ වෙන්නෙත් නැත්තං. ඔබ පුහුණු වෙලත් ඇවිල්ල නැත්තං ඔබට ලකුණු නොලබාම නැවතා පොහ්වෙරලලා යන්න පුළුවන් මේ කොටසේ. භාජන රංගනයක් ඉදිරිපත් කරනකොට පුහුණු වෙලා එනඒ පුරුදු වෙලා එන අවබෝධ කරගෙන එනඒක තමයි නිවරදිවම කරන්නට ඕනෙ පුතේ. ඒද ඔබේ ගුරු මෑණියන් ඔබේ ගුරු පියානන් උබට ඉතා ඉහල උපදෙස් ලබලදේ ඒ උපදෙස් පිළිගන්න ඔබ ස්ොයන් අත්්‍යේනයකත් නිරත වෙන්න මේ දෙක්ක එකතු කරග සාර්ථකය දිරිපත් කිරීමක් සිද්ධ කරන්නට පුලුවන්. දැන් අපි බලමු අපේ මොනවාද සිද්ධ වෙන්න පුළුවන් දෝෂ. අපි කිුවනේ ලකුණු අඩුවෙන්ඩ පුළුවන් කියලා ලකුණු අඩුවෙන්ඩනං අපි විසින් මොනවද සිද්ධ වෙන්න පුළුවන් අපෙන් වෙන්න පුළුවන් දෝෂ මොනවාද. අඩු පාඩු මොනවාද මෙන්න බලන්න. නාට්‍ය ධර්මී ශෛලියයේ සංවාද ප්‍රකාශ කරන විට නාදමාලාවේ ඇතිවන දෝෂ. නාට්‍ය ධර්මී ශෛලියයේ සංවාදයක් ඔබ ඕරගත්තා කියන්නක. ඔබට ලැබෙනවා නිරුදිෂ්ඨ ග්‍රන්ථ දෙකක් විකෘති සහ. දික්තල කා ගෝල ඔබ තෝරගත්ත දික්තල කා ගෝල කොටස කියල හිතන්නකු. දිික්තල කාලගෝලයේ භාෂණ රංගණයක් ඉදිරිපත් කරන කොට එහි නාදමාලාව නිවැරදිවමා අවබෝධ කරගන්නට ඕනේ. එහෙම නැතිවුණුත්තේම ඔබට ලකුණු අඩුවෙනවා. දැන් අපි උදාහරණයක් බලමු නාට්්‍යි ධර්මී ශෛලියයේ සංවාධ ප්‍රකාශ කරන විට මොනවගේ දෝෂය ඉදිරිපත් කරන්න පුළුවන්ද මේ, නාදමාලාවේ ඇති වන දෝෂයක් පිළිබඳව තමයි මේ ඔබට ඉදිරිපත් කරන උදාහරණයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න මොක දෑවහෙල හිනහෙන්නේ. නැහැම්මප කියනවකෝයි දොඩං ගෙඩියක්ත් උස් නැති මං වගේ සුට් එෙක්. නලදක් දෙකක් හේදවට ඔච්චරක්හිනහෙනවනං අර මහාවීරකු සිරජ්ජුරුවෝ අච්චරක් පලං හේතුදුරු කොච්රක්හිනහෙනොනද දැංගඔබ දුටුවනේ දිික්තල කාල ගොල නාටිගන්නේ නාට ධර්මී සම්ප්‍රදායට අයත් නාට්‍යයක් න කියන්න නාට ධර්ම සම්ප්‍රධයට අයත් ටක් එකොට නමේහෝ දික්තල කාලා ගෝල නාටේ, දෙපසක් ඔබ තෝරගන්න ගොට ඔබට කරන්න ඉදිරිපත් කරට සිදධ නුත් ේම බ එහි නාද මාලාාව නිවරදිවා අබෝධ කරගන්නට අත්්‍ය වශචයි. දැන් බලන්නකෝ ඒ දිරිපත් කරපු නාදමාලාවට වඩා විෙනස් දික්තර කා ගෝල නාටේ කාල ගෝලෑගේ චරිතේ මෙන්න මේවි දිරිී ඉදිරිපත් කරන්නට පුළුවන් අපිට. මොකද ඔහෙලා හිනහෙන්නේ නැහැම්ම ප කියනවා කෝයි දොඩන්ගේ දයක්ක් විත රුසරති මංමගේ චුට්ටක් වල ද දෙක ේතුුවට හෙලා ඔච්ටර හින න. රෝම් මොහෝ වී කුස රජ්ජුරුව ච්චර වලාං ගොඩක් ඒේදවාට කෝච්චරහින හන්ඩ ඕනද! පැන්තීරනවාඩ ඉස්සල්ලාර අපේ ආදරනියය පුතා ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ නාදමාලා නිවරදිව වබෝධ කරගෙන හිටිය නැහැ. ඒ මනාට පස්සේ ඔන්න ඒ ඒ සඳහල් ලැබෙන ලකුණු අඩුවන්නට පුළුවන්. ඊඟ කොටස බලන්න. සංවාද විරාම ලක්ෂණ වලින් තොරව ඉදිරිපත් කිරීම. අපි යම් ඉදිරිපත් කිරීමක් සිද්ධ කරන කොට භාෂට රංගනයේදී. ඒයට අදාළ සංවාදවල විරාම ලක්ෂණ තියෙනවා. නැවතීමේ ලකුන්න කමාව උදෘත්ත මේ හැම දෙයක් ගැලම අවබෝධය තියාගෙන තමයි ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නට ඕනේ. දැන් අපි බලමු. එහෙම විරාම ලක්ෂණ පිළිබඳව හිතන්නේ නැතුව ඉදිරිපත් කිරීමක් කරොත් කොයි විදිහට වෙන්න පුළුවන්ද කියලා. මේ බලන්නකු කනො මටකට ංකර හිතන දැන් තාතන් ිතාවම් පේ පුතාමත හන්ටේය දග න ස්කොල නොග දැංගපට ේරු අනේද. රම ක්ෂණ නැව ඒ දිරි දිරිපත් කරන්න ගියොත්තෙම ඒ චරිතයේ භාවේ ඉස්මතුවෙන්න නෑ ඒ චරිත සවභාවයන්න ඉස්මතු වවෙන්න නෑ අවස්ථා ඔද්ධීපන වෙන්න නෑ එතකොට අයාලේගේ ඉදිරිපත්කිරීමක් සිද්ධවෙන්නේ. තවත් දෙයක් වෙන්න පුළුවන්. යම් ඉන්දිරිපත්කිරීමක් සිද්ධ කරනකොට යම් ඉදිරිපත්කිරීමක් සිද්ධ කරනකට ඒ ඉදිරිපත්කිරීමදේ ස්වස්සන දෝෂාති වෙන්න පුළුවන්. තැන්වල හරිට හස්මගන්නට බැරිවෙලා හෝ හුස්ම ගැනීම නැවතියාහෝ එහෙම වෙන්න පුළුවන් සමහර විට සමාර්දරුවන්ට පරීච්චක මණඩලයක් ඉස්සරහට ගිහාම මේ හුස්ම ගැනීමේ දෝෂ නැත්ත සොසන දෝෂ වැඩිවෙන්න පුළුවන් ඒහින් දක් ගෙතර දලා හොඳට පුහු වෙලායන්න පුරදදු වෙලාන්න තොට ඔට කිසිම ගැටලුවක් ඇතිවෙන්න නැහැ. දැන් බලමු සොසන දෝෂයක් ඇතිවුණොත් එහම ඒ කොයි විදිරද සිද්ධ වෙන්න කියලා අප. ඔබට මේ හොඳට මතකතයාගන්න මේ දෝෂ පිළිබඳව තමයි දැන් අපි කතාගරගන යන්නේ මේ උදාහරණය සොස්සන දෝෂ්‍ය පිළිබඳව උදාහරණය ඒකාල දොරෝකම විද්‍යාලි පහලෙස්කෝලි දක්ෂතම ශිෂ්‍ය ම ගරුවරු මටහරි ආදරෙ ම පහේ ශිෂ්‍යත්්‍ය පන්තිට සමත්ව වන හාම අපේ ලොකු ස්කෝලි මහතයකිවෝ මාව පහේිෂ තියනවා කියලා ලොකි ස්කෝල මමාත්‍යයා හවසනක මට ගැනවා ම ශිෂ්‍යත්ව බාගෙන්. ඒම භාසන ලොකිස්කොල් මත අප අමල තා අතර ඉස්කෝට. පොඳයි දැං ඔයලන් තේරෙන්න්න ඇති සොස්සන දෝෂයක් තියනකොට හරිට ඉදිරිපත්කිරීම සිද්ධවෙන්න භාෂන රඟගි හරිට ඉදිරිපත්ව වෙන්න. දැන් අපි බලන්නේ චරිත සවභාවේ හරිට අවබෝධ කරගන්න නැති උුණහමත් එහෙම දෝෂ වන්න පුව. ඇයි පෙල හොඳින් කියවල නැහැ නාට්‍ය නරබලානෑ. ඒනිසා ගුරමෑනිිවරුන්ගේ පිියවරුන්ගේ උපදෙසිුත්තරනෑ එහෙමනාට පස්සේ. චරිතය කුමක්ද කිය එනක හරිට අවබෝධ කරගන්න බැරිවෙනවා. එනිසා හරියට පෙල කියවන්න හොඳට නාට්‍යේ බලන්න නාටේ කොටස හරියට නිරදදිව කොවිදදිරත කරන්න කියලා අවබෝධ කරන්න ගරුමෑනිවරුන්ගේ පිවරුගේ පදස්ලාගන්න නිවැරදිව මඟ පෙන්න්නේෙමක් ලබාගත්තුත් ඒෙම මේ හොඳට ඉදිරිපත් කරන්න පුළුවන් දැම් බලමු අපි මේ චරිතය හරිට අවබෝධ කරගන්න නැතුව. අවස්ථාව හරියට අවබෝධ කරගන්න නැතුව. කොහොමද ඉදිරිපත් කිරීමක් කරුත් සිද්ධ වෙන්න කියට බලන්නක. මතකද අපේ බෑන! එෙයා පාන්තියේදි බොහෝම හොඳට වැඩකලාාට පළමවෙනි පාර ඉංජිනේරු අංශයට ඇතුළුණේ නෑනෙ පස්සෙ අපි නෑන මොකද කළේ දන්නමද ඔන්න ඔය රාජකිරිය බෝගහ පැත්තෙන් නිමිත බලලා ටියෝෂන් දුන්නා ඊ පාර මිනිහා පාසුනාා ඉංජිනේරු අංශයට බොහෝම ඉහලින්! ඊට පස්සේ මිනිහ බැන්දා ඔය රත්නපුරී මුදලාලිකෙනෙක්ෙ දුවක් වෙඩින් එක ගත්තී ඉන්ටකෝන් එක අමුතු හෝරදාහක් විතර ත මිනි අට පොහොම ජයයි දැන් දැක්කනේ ඇ? නිවැරදි විදිහට චරිතය අවබෝධ කරගත්ත නැතිවුණ හාම අවස්ථාව අවබෝධ කරගත් නැවුුණා ොද වෙන්න කියලා හරි රසයක් අපිට ලැබන්නේ නැහැ. ට්‍රේක්ෂිකයා කියලා කියන්නේ පරීක්්ෂික මණඩලේනී මෙතනද. තකට පරේක්ෂක ම්ඩලේ ආකර්ශණය කරගන්න පුළුවන් වෙන්න හොඳට චරිතය අවබෝධක කරත්ව අවස්ථ අවබෝධ කරගන්න මේතිරි පත්කිදීම කරුත්විතරයි. දැන් අපි බලමු ඒ ට්‍රීක්සික චරිතයම විකෘතිනාට ට්‍රීක්සිකි චරිතයම. ඉදිරිපත් කරන ලබූ ශිල්පිනිය විසින්ම ඉදිරිපත් කරනවා නෙවරදිව කොහම දිරිපත් කරන්න කියලා. ඒ නිවර දිදිරිපත්කිරේම කොහමද වෙන්න කියලා දැන් අපි බල මුොහොඳ ට අවබෝධයම් බලන්න චරිත ස්වභාවය අවබෝධ කරගන ත් චරිතය අවබෝධ කරගන අස්ථාව මැනවෙන්න අවබෝධ කරගන කොයි විදිරද ඉදිරිපත්කාරන්නේ කියනකට උදාහරණයක් මේ. ඕ! මතකද අප බෑන එඒත් පන්තියේදි බොහොම හොඳට වැඩ කලාට පලනවෙනි පර ඉංජනේර් වංශයට ඇතුුණන ෑනෙ. ඌ පස්සේ අපේ නෑන මොකද කළේ දන්නවත. ඔය රාජකරයේ පෝගහ පැත්ති නිමිත බල ටෂන් දුන්න. ඒ පාර මිනිහ පාසුනා ඉංජිනර් වංශයට බොහහොමයි කලි. ඉන්ට පොස මිනිහ බැන්ඳ රත්නපුරේ මුදලාලි කෙනෙගේ දොක් ඕ! විඩින එක අත්තේ ඉංචකෝන්න එක හාමුත්තු හාරදාහක් විතර දැමනිහට බොහොම ජයයිත්. ඉතිශ ගහමදගේ වැඩ කටයුතු. ටොයිලකම හදලයිඉවරද. දැන් අපි බලන්නේ වචන ඉදිරිපත් කරනකොට වචනවල උච්චාරණ දෝෂ සහිතව ඉදිරිපත් කරනනි සමහරලාට අපට හෙම වවෙන්න පුළුවන් හරියට අබෝධ කර ගත්ත නැත්න. දැම් බල අපි උච්චාරණ දෝෂ සහිතව, රිත්රු ලට ඉරිපත් කිරීමක් මේ බලන්න රන්බරනා ගුරුන්ාන්සේ මෙහෙම ඉදිරිපත්කරොත් එහෙම නාට්ටේම කඩා වැටෙනවා. ඒ නාට්‍ය අවස්ථාවත් බිඳ වැටෙනෝ. එඒ නිසා මේ වගේ වැරදි කරන්නට එපා කියන එකයි අපි මේ කියන්නටහ දන්නේ. මේ බලන්න මේ වගේ දෝෂයක් ඇති වුණනොත් ලකුණු ලැබෙනෙ අඩුවෙන් නැටුන් ශිල්පේ විතරක්නය කොල්ලෝ ජ තිීසේ වෙද බලි කොහොඹ ඔය ඕනෑහකට හපන්නු පරම්පරාව. කාන්ද උඩරට කීර්තිශී රාසිංහ රජ්ජුරුවන්ගේ දේවීන්නාන්සේට වෙදකංකරලා තියෙනවා. අපේ මීමුත්තෙන්. ඕයාට නම්බු ගම්බිම් පදවි ලබල තියෙනවා. අපි. ඒ ආදරණය පුතාටම කියනවා? ඒ ජවනිකාාවම ඒ කොටසම ඉදිරිපත් කරන්න කියලා උච්චාරණ දෝෂ රහිතව මෙන්න බලන්ඩ හොඳ ඉදිරිපත් කිරීමකදී මෙන්න මේ හැඟීම් ආකල් පමුදා හැරීම සිද්ධ වෙඩ පුළුවන් ඒත් එ එකම නිරූපණය මෙන්න මේගේ ප්‍රසස්ථ මට්ටමකට ලබා ඉදිරිපත් කරන්නට ඔබට හැකියාව ලැබෙයි ඔන්න බලන්න. නැටුන් ජීල්පය විතරත් නිවෙයි කොල්ලෝ ජෝතිසේ වෙදකම බලිතොවින් කොහොමකංකාරී. ඔය ඕනෑ හෙකට හපන්න්නු අපේ පරම්පර කන්ද උඩරට කීතිශි රාජසිංහ මහරජ්ජුරුවන්ගේ දේවින්නාසේට වෙදකංකල්ල තියෙනවා. අපේ මීමුත්තෙක්. ඔවාට නම්බුනාම ගම්බිම් පදවිතානාන්තර ලබල තියෙනවා උදේ ඒ පටන් මේ වනතෙක්. ි බෑවා මාලුන්ට නින්ත කොහිිල්ලවදද නින්ද කොහොම වෙතත් විලිටත් විදලායි ගිහින් තියෙන්නේ නොවාසනාවන් මේකත් ගඟක්ද හොඳ අපිතැන් කරුණු ගොඩක් උබත් එක කතා කරගත්තා. මේ අවසාන උපදෙෂ්ටිකත් ඔබේ අවධනයට ඔබ කරන්නට ඕනේ මෙ බල තෝරගත් සංවාදේ කීප පරක් හොඳින් කියවා පුොරුදුවෙන්න ඕනේ බ තෝරාගත්ත සංවාදය, හොඳින් කියවා පුහුණු වෙන්නට ඕනේ. ඔබ ගෙදරින් තෝරගනයන සංවාදය. ඒවගේම ඔබට පරීක්ෂක මණ්ඩලේ විසින් ලබාදන සංවාදය ඒ අවස්ථාාවේදී. ඉතා හොඳින් කිහිප වරක් කියවන්නට ඕනේ. ගුරතුමාට ස ගෘරතුමයට ඔබේ භාෂණ රංගනය පෙන්වා. නිවරද උපෙස් ලබාගන්නට ඕනේ ඔබේ අඩු පාඩුකම් සම්පූර්ණ කරගන්නට ඕන ල්ලඟෙකම්. ජෝජිත නාටේ කොට සිදිිරිපත් කිරීමට පෙර කිහිප වරක් කියවන්න. කතාකර යෝජිත නාට්ටිපෙල ඒක කියන්නේ පරිච්ික මන්්ලෙෙන් ඔබවෙත දෙදින නාටිපෙල හොද්දිම් කියවලා අවබෝධ කරගන්තෝන්. මෙන්න මේ කරුන්ටික ඔබ අවධානයට ලක්කර ගත්තනං ඔබට පුළුවන් හො යහපත් ඉතා ප්‍රසස්ථ මට්ට මේ දිරිපත් කිරීමක් සිදු කරන්නට. දැන්වන්න පුතේ අපි සූදානම් වෙන්නේ සස්ථ මටමට අපිට යන්න පුළුවන් ඉතා ඉහල ලකුුණ ලබාදන්නට පොළුවන් වන භාෂන රංගණයන් කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට. මෙන්න මේ වගේ තියෙන සුවිශේෂත්වයෙන් අවබෝධ කරගන ඔබත් මේවටත් වඩා ඉහල ඉදිරිපත් කිරීමක් කරන්නට සූදානම් වෙන්න ඕනේ. මුලින්ම අප ඉදිරිපත් කරට සූදානම් වෙෙන්නේ දික්තල කාලගොලනනාටටේ දික්පිටියාගේ චරිත්තය. එතකොට මේ අපි පුරුදු පුහුණු වෙලා එන සට අ ඒ කියන්නේ මේ භාෂනලංගනය තියෙන්නේ දිික්තල කාලගෝලනාට්ටේ ඒක කියන්නේ නිෙරුදිිෂ්ඨ ග්‍රන්ථ දෙකින් තමයි මේ කොටස තෝරගන තියෙන්නේ. දැම්බලමු අපි නිික්පිටියයක්ක් ඔයි විදිහේයටද මේ දිරි පත්කිරීම කරන්න කියලා. උදේ පටන් මේ වනත පිලි බෑවා මාලුන්ට නින්ද කොහිල්ලවදද නින්ද කොහොමවෙතත් බිරිටත් විතලයිකි හින්තියෙන්නේ. නොවාසනාවන් මේකත් ගඟක්ද දැන් අපි බලන්නේ ඊනගනාටේ නැත්තන් නිර්දිිෂ්ඨ ග්‍රන්ථවලින් තියනෙන දිික්ත කාලා ගෝලයි අපි දැම්බැලුව දැන් විකෘතිනාටේ කොටසක්්‍ය දිරිපත් කරන්නට යන්නේ මේ ට්‍රික්සිගේ කොටසක් ට්‍රික්සිි කියන චරිතය හොඳීන් අවබෝධ කරගන රසවිදින්න. හෝ හොද බාසෙක ආාව්‍යනේ පගේ ඇදුුන් ටික හොඳදටවම් පොඩි වුුණ මේ මිනිස්සුන්ත කිසි සීලාචරකමත් නෑනේ නේ ගෑනු කෙනෙක් කියල බලන්න තාල්ලු කරගෙන පෝඩි කරගෙන නගෙනවා මග කොන්ඩ තොන්ද ටෝමවුල්ලුුණ අනේ ඇතට මන්න ආසනෑ බස්සකෙන් තෙර පිල්ලා දාඩිය දාගෙනු ඒ උද්දේ පාන්දර ඕයක් නන්න වෙලා ඕනිකේ කියඇතුළෙ දෝඩියගද අනේ ඇතට පටනගේ මිනිසුන්ගි දඩි සුන්දන හනිකේ බාස්සක යි බාස්සකෙනවාන්ඩි ඒගනගන්නුව බාස්සක ගාස් ගස් එය අබ්‍රේ් පාරක්න අපයෝකෝ හෙල්ද ඔ බැලුවදාද පාත්තරේ උසස් පැලපතිපලයනවයි කියෙන තිබුණා මට දැක්ක ගමන් ඔයා මතක් වුණ ඔවට මතකද අපේ බෑන. එය පන්තියති බොහම හොඳට වැඩි කලාට පලවෙනි පාර ඉජිනර් වංශට තුලුනේ නෑනේ ඉට පස්සෙ අපේ නෑන මොකද දන්වද කළේ ඔන්න රජිකරේ බෝගහ පැත්තෙ නිමිත්ත පල ටවෂන් දදුන්න. ඊට පස්සේ මිනියා ඉංජිනේරු අංශට පාසුන බොහෝම ඉහලික් ඊට පස්සේ මිනහ බැන්දර් පාත්‍රපුරය මුදලලිකර එකක් දුව වැඩින්නෙක් ගත්ත ඉන්ටකෝන්න එක. අමුත් හෝරදාහක් විතර දැම් මිනිට බොහොම ජය ඉතිංශ්‍රයා කහම දවාගේ ගේ වැඩ ටොයිල් කෙම හදලීවරද හොඳයි දැන්? අපි සරණ පාලගේ චරිත්තේ විකෘර්ති නාටේ සරණ පාලග චරරිතේ කොයි දිරි දිරි පත්රන්න කියෙල බලමු. ඒකාලේ දොරෝකම විද්‍යාලි පහලිස්කෝලේ දක්ෂම ශිෂ්‍යය ම ගරුරු මටහරි ආදරෙ. ම පහසට පස් න ලොක ස්කොල මහතයක් කිවා මාව ශිෂ්ෂාතයට ති න කිලා ලො හ ම හසරට ර ගැන්න. ම හ ප ලො ස්කල මත අමල ස්කෝල මේ සරණ ප බොහම හෙලින් විभाග පාසලාන්න. ලොක හපංකමක් කලතින ංචනාට මෙට පුළුවන් රට ලොක ලොක තානන්තරව ඉගෙන ගත්තු ස්කලට ය ඒ තින කොළම්බ ට යන්න වශ්‍ය මූලි ියීදම්මුණ දෙන්න ලැස්ති අපේ ගුරන් එතකොට අපේ අම්ම අනේ මේ හයහතර නොතේරෙන කොල්ල උච්චර ඇතකරන්න කොහමද පැන්තල කියන්න ඉස්කෝලිම හත්යෝ මේකව මේ ස්කෝලිම තියාගන්න අපේ අම්මලාහරි අහිසකයි ශිෂ ා විශ විද ල ොනවාද යට තිේරෙන්නේ.

අපේ අපේ මුළු ගම මාඩම්ඹරුනාා ගමන්ගේ කොළොමෙනවාගවාම. ඔවන් හොමමං කොළම්බායි. හරි තවධාරණය බලමු අපි දිික්තල කාලගෝල නාට්ටේම තවත්්චරිතයක් නිරුපනය කරන්න තමයි මේ දැ සූදනම්වෙන්නේ බලන්නක මේ භාෂන රංගඩයෙන් ඔබට යම් දෙයක් ගන්න පුළුවන් වේද කියර. කෝලම් කරන්නේ නැතිව ගගන්නෙ ගොඩවෙන්න මේ සකයා කිය විදිට වැඩකළොත් හොඳයි මේ සකෝ පළමතාව එකඩ කරන්න නැහමම වෙනම කෙවම් மලන් மങරන් யන්නම් පනස්සල්ලෙන් පසුවනවා හැර මට්ටමෝන ප්‍රීතියක්ද ඒ මිට්ටාටමක් කිසිසේත් නොගලපෙන නමුත්. මාගේ දිම වපියන්ගේ දිළදු කමින් ප්‍රියෝජනගෙන අප ගේගේ කරලද. බැලමෙහිවරේට කුලේට හිලා වශන් මාසරණපාවාගෙන යන්නේ. මේ සකයා තනිකඩයෙක් ද හොඳයි දැන් කාලගෝල සහ නැතන් දික්තල කාලගෝල නාට්‍යේ සහ විකෘති නාටේ කොට ස්කීපයක්ම ඔබ නර්මලා තියෙන්නේ. දැන් ඔබට පුළුවන් මේ ඇසුරින් ඔබේ දිරිපත් කරන භාෂණ රංගණය කොයි විතිර තෝරගන්න කියලා හරියට අවබෝධයක් ලබාගන්න නේත්. හොඳයි දැන් ඔන්න ඔබට රීක්ෂක මණඩ ලෙවිසිල් ලබාදන සංවාද කන්දය ඉදිරිපත් කිරීමේ උදාහරන ටිකක් ඉදිරිපත් කරට අපි සූදානම් වෙෙන්නේ මේ තලමලපිපිල්නාටේ මහේෂකකාගේ චරිතය ඔබ දන්න දැ ලමල පපිලයි මන මේේ තමයි පරීක්ෂ ම්ලි සින් යෝජනා කරන්න අන්න තලමල පිපිලනාටේ මහේෂිකාගේ චරිතය භාෂන රංගනයක් ඉදිරිපත්කිරීමටයි මේ සූදානම් වෙන්න අලු බිල්දින්න ගැහුවවාම අපි දෙමුක ලොකුවත්ට හොඳ තෑන. මෙහෙම කබල් පුටුවක් නෙවෙයි කුෂන් කරපු ලොකූ සැප පහසු පුටුවක්. ඔයාගේ ලොකු අත්තත්වා අයසයි එයාගේ අදහසුත්ව යසයි. අර නුගගහ වගේ. කන්ද උසට යන්තේයන්ට මුල්දීක්වවෙන්නේ පහලට. අද ලෝක මොන්න තරම් සැපහසුකම් වලින් පිරිලඳ තියෙන්නේ. ලොක අත්ත කියනවාම ගිරවෙක් වගේ ඔත් කියයන්ට එට පා තෙරුුණාද. හොමත් මෙතන පිවෙල ගෙන යා හොයන්තන් ටනෑ. මේ අවරුදු නිවාඩු ඉවරුනාාම ඔයා පුළුවනි නුවරගහි මගෙත්තෙක්ක අතරවෙන්ට මොකොත් කතාරටපා. මේවතාව සිංහල අුරුදු නිවාඩු ඉවරුන ගමම්ම නොරයන්ටෝන්. හොඳයි දැං ඔන්න? මනමේ නාටේ කොටසක් ඉරිපත් කරන්න ම සූදානම් වෙනමින් නමේනටටේට අදාල භාෂන රංගනයක් ඉදිරිපත් කරනවා හොඳින් බලාගන්නර් ලෝක ධර්මී සම්ප්‍රදායට වඩා. නාදමාලා වෙනස් යා ඉදිරිපත් කරණයාගේ ශාර්ික ඉදිරිපත් කිරීම වෙනස් මේ දේත් හොඳින් අවබෝධ කරගන්න හැබැයි මේ දිරිපත් කනකට හොඳර මතකතියා ගටඕනේක් පොලේ බලාගනම ඉදිරිත්කරට ඔබට කිසුම් ගැටුවක් නෑ නමුත්තඒ හස්ත මුද්‍රවට ගන්න පුලුවන් අවස්ථාවන වලද යොදා ගැනීම සඳහ මෙන්න හොඳ උදාහරණයක් තියෙනවා බලන්නකෝ. ගමන් වෙහිෙසමිස. ආහාර රුචියක් නොමැත්තය ස්වාමිණි රෑ භෝවේගෙනයනුද පෙනී මේ රුදුවනන්තරේ කෙසේනම් නතරවෙමුද අප මම්මුලාවියෙදෙයි මාතුළ සැකයක් උපදී. දැන් අපි තලමල පි පිල්ල නාටේ ඕකනල්ගේ චරිතය නිරූපණය කරන කොටසක් ඉදිරිපත් කරන්න තුමා සූදනම් වෙෙන්නේ. හම මේ භහෂ ලංග ඉදිරිපත් කරන කොට ඔකනල්ගේ චරිතය කියලා කියන්නේ අනෙකු චරිතවලින් සුවිශේෂී වුණු චරිතය ඇයි නොදන්න සිංහල පොඩ්ඩ පොඩ්ඩ කතා කරන්න ඉංග්‍රීසි කොට සුත් එකතු කරන කතා කරන්න චරිතයත් තමයි මේ ඔකනල් කියන චරිතය. කියැන අධිරාජවාදීන්ගේ නැත්තම් පරදේශකාරයන්ගේ චරිත නිරූපණය කරම සංකේතාත්මක චරිතයක්ක් විදිරිතමයි මේ දිරිපත් කරන්න. බලන්න හිසු විශේෂත්්‍යය නවබෝධ කරගෙන කොයි ඉදිරිපත් කරන්න කියල. මේක කාගයක් තරතක් නෙවේනේ. වැඩකට බහින කොට කල්පනා කරන්න ඕන මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. අපි ඉංග්‍රීසි ජාති කියවන එහෙමයි. සභාපති මාත්‍යයා අඩුකප්පා කරන්න ඕන මිනිහට නෙවේ. මට. අප රාදයමගේ සල්ලි ශ්‍රමය කාලේ සභාපතිමාත්තට කරන්ටති ඉන්න මෙච්චරයි. අපි බාලබණඩාර ගන අදහස අතාරම්. මිනියාගේ පුතා ලංකරගන්නට බලු. ඕ දැංගට හොඳින්ම පැහැදිලිය ඇති. භාෂන රංගනයක් ඉදිරිපත් කරනකොට නාට්ටි ධර්මී ශෛලියෙත්ට හෝ ලෝක ධර්මේ ශයිලයට ඉදිරිපත් කරනකොට කොයි විදිරි දිරිපත් කරන්නේ. එහි වෙනස්කම් මොනොවද. ශාරීරික මේ ප්‍රකාශනය කොයිදිරිදි ඉදිරිපත් කරන්නේ. එතකම් භාව නිරූපණය කොයි විදිරිදිරි ඉදිරිපත් කරන්නේ. එවගේ හන්ඬ උච්චාරණය දිබස් කතනය චරිත අවබෝධය අවස්ථ අවබෝධය මේ කොයිවිදිර දිරිපත් කරන්න කියලා. අවබෝධ කරගන්න කිය ඔබ දැන්ක් හොඳ දැනුමක් ලැබෙන්න්නට ඇතිකේලවක් විශවාාස කරනවා. මේ දැනුුවෙන් සන්නද වෙලා. තවතුරටත් හොඳට පපුහුණ වෙලා ඔබ හරිිය අවබෝධ කරගණයන් අපිදීපු උපදෙස් හැම දෙයක්ම පිළි පැත්්දොත්. ඔබට පුඩුවන් විෂිෂ්ටේක්වෙන්ඩ මේ. දිරිපත්කිරීමේ විසිිස්ටේෙක්වීමේ ලක්කුණු ලබාගැනීමට ඔබට පුළුවන්. එ බාගන්නට අලට වාසනාව ශක්ති ල බේව කියලා ප්‍රාර්ථන කරනාව.